ආදරණීය දුවේ පුතේ මින් ඉදිරියට ලොකු වැඩපිළිවෙලක් මම ආරම්භ කරගෙන යනවා. ඉතින් ඒ වැඩපිළිවෙල මම හිතනවා ගොඩක් සාර්ථක වෙයි කියලා, අති සාර්ථක වෙයි කියලා හිතනවා. ඉතින් මුලින්නම් මම ඔයාලා වෙනුවෙන් කරපු දේවල් වගේ, ඒ කියන්නේ ඔයාලා වෙනුවෙන් කරපු කැපකිරීම් වගේ මින් ඉදිරියට විශාල වැඩ කටයුතු ප්‍රමාණයක් ඔයාලා වෙනුවෙන් මම කරගෙන යාමට බලාපොරොත්තු වෙනවා. ඉතින් මම හිතනවා ඒවත් ඒ වැඩ කටයුතුත් එක්ක ඔයා මාත් එක්ක දිගටම ඉඳි කියලා. කෙටියෙන්ම කිව්වොත් එහෙම දැන් පාසල් පටන් ගත්තා. පාසල් පටන් ගත්තට පස්සේ උතේ ඔයාලට දැන් පාසල් යන්න වෙනවා, අනිවාර්යෙන් යන්න ඕනි. අපිත් බලන්න හිටියේ කවද්ද පාසල් පටන් ගන්න කියලා. ඔන්න දැන් පාසල් පටන් ගත්තා. ඒ පාසල් පටන් ගැනීමත් එක්කම ඔයාට ලොකු ගැටලු කිහිපයකට මුහුණ දෙන්න වුණා නේද? එකක් තමයි පාසලේ සමහර විට ඔයාට පාසලේ හවස් වෙනකම් පාසලේ තමයි ඉන්න වෙන්නේ. මොකද ගුරුවරුන්ට තියෙන පීඩනේ සහ තියෙන කියන්නේ ගුරුවරුන්ට තියෙන පීඩනේ කියන්නේ පුතේ එයාලට තියෙනවා ලොකු සිලබස් එකක් ඉවර කරන්න. මොකද විභාගයේ කට උඩ ඕ ලෙවල් ගියන ඔයාලගේ විභාගයේ කට උඩ ඒ නිසා ලොකු සිලබස් එකක් ගිය අවුරුද්දේ සහ මේ අවුරුද්දේ සිලබස් එක වාඩි ඉවර කරන්න ඕනේ. ඉතින් ඒක එක පාඩම් කරන්න බැරි දෙයක්. ඉතින් ඔන්ලයින් හරහා සමහර දරුවන් සම්බන්ධ වෙන්න බැරි නිසා ගුරුවරු එයාලගේ සිලබස් එක හවස් වෙනකම් හරි කරලා, කියන්නේ හවස් වෙනකම්ම හරි ඔයාලව තියාගෙන ඉඳලා සිලබස් එක ඉවර කරලා දාන්න. එතකොට එක ගැටලුවක් ඒක. එතකොට වෙනදා පුතේ ඔයා දෙකට එකහමාරට විතර ඉස්කෝලේ ඉවර වෙන එක නා ඔයාට හවස 6. මම දන්න දරුවෝ ඉන්නවා රෑ 9 වගේ වෙනකම් පාසලේ ඉන්නවා. ඒක එක ගැටලුවක්. ඊළඟ ගැටලුව. දැන් පුතේ ඔයාලා මේ වෙනකම්ම ඔයාලා ආවේ ඔන්ලයින් Zoom හරහා පන්ති වලට සම්බන්ධ වුණා. මගේ විතරක් නෙමෙයි වෙනත් ගුරුන්ගේ ගණිතය, විද්‍යාව, සිංහල, ආගම, ඉතිහාසය, ඉංග්‍රීසි සියලුම විෂයන් ඔයා ඔන්ලයින් හරහා හැදෑරුවා. දැන් ගැටලුවක් විදිහට ඒ ගුරුවරුන්ට සිද්ධ වෙනවා ඒ පන්ති ඉස්සරහට කරගෙන යන්න ඔන්ලයින් හරහා රාත්‍රී කාලයේදී සිදු කරන්න. උදේට තිබ්බ පන්ති රැයට දාපුවම එකම ආයතනයක නොවන නිසා විශාලම ගැටලුව වන්නේ වාට හරි ටයිම් ටේබල් එකකට ක්ලාස් වලට යන්න බැරි වෙනවා. එතකොට එක පන්තියක් උඩ අනිත් පන්තිය වැටුනහම ඔයා අන්ත අසරණ වෙනවා. ඉතින් ඒක ලොකු ගැටලුවක්. සමහර ක්ලාසස් තියෙනවා කට් කරන්න බෑ. ප්‍රධාන වශයෙන් තියෙන විෂයන් තියෙනවා. විශේෂයෙන් ගත්තොත් පුතේ විද්‍යාව, ඉංග්‍රීසි, ගණිතය, සිංහල මේ වගේ පාඩම් කට් කර කර යන්න බෑ. එතකොට ඔබ අසාර්ථක වෙනවා ඔයාගේ විභාගෙදී. ඒ නිසා ඒ පාඩම් වලට පිළිවෙලට යන්න ඕනි. මම දන්න සමහර දරුවෝ නෝට්ස් පිළිවෙලට තියාගෙන ඉන්නවා. අපි දාපු නෝට්ස් print out ගන්නවා. එතකොට ඒවා පිළිවෙලකට තියාගෙන ඉන්නවා. හැමදාම ක්ලාස් එකට එයා සම්බන්ධ වෙනවා. ඉතින් ඒ වගේ ලොකු දේවල් කරපු ඔයාට දැන් ඒවා කරන්න බැරි වෙනවා. ඉතින් අනිවාර්යයෙන්ම ඔබ පාසල් යා යුතුයි. අනිවාර්යයෙන්ම ඔබ අත්‍යවශ්‍ය විෂයන්, ඒ කියන්නේ අනිවාර්ය විෂයන් වන ගණිතය, සිංහල පාස් විය යුතුයි. ඉතින් ඒ වගේ ලොකු ගැටලු රාශියක් ඔබට දැන් මුණ පාන්න සිද්ධ වෙලා තියෙනවා. එතකොට මම වැළව පුතේ ඒ වගේ ගැටලු තියෙද්දී ඔයාට තව සහනයක් දෙන්න පුළුවන් නම් මොනවාම හරි පැත්තකින් ඒකත් අනිත් අතට නොපිරිහලා ඒක ඉටු කරන්න මම තීරණය කළා. ඉතින් පුතේ දැන් ඔයාට මගේ පෞද්ගලික පන්තියට එන්න බැරි නම් ඔයාට පුළුවන් මගේ ක්ලාස් වලට වෙන විදියකට සම්බන්ධ වෙන්න. ඉතින් අද ඉඳන් ඔයාට ඒ ක්ලාස් වල සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ කොහොමද කියනවා නම් පුතේ YouTube හරහා මගේ පාඩම් පිළිවෙලට නැවත මුල සිට ඔයාට කරගෙන යන්න පුළුවන්. එතකොට පාඩමක් ඉවර වෙලා ඒකේ සමහර විට කොටස් දෙක තුනක් තියෙන පුළුවන්. ලෙවල් 1, 2 and 3 කියලා තියෙන පුළුවන්.
පුතේ එතකොට ඔයාට ලේසියෙන් ඒවා ඉවර කරගන්න පිළිවෙලට පාඩම් ටික තියාගන්න පුළුවන්. මේකේ විශේෂත්වය වන්නේ ඔයාට ඕනි වෙලාවක YouTube එකට ගිහිල්ලා මගේ පාඩම් ටික බලන්න පුළුවන්. ඕනි වෙලාවක ඔයාට එකින් අයින් වෙන්න පුළුවන්. නැවත නැවත බලන්න පුළුවන්. ඒ කියන්නේ මොකද පුතේ YouTube එක හරහා ඔයා මගේ ක්ලාසික වීඩියෝ එක මෙහෙට ගත්තාම ඔයාට පුළුවන් ඒ නෝට් එකත් එක්ක ඕනි වෙලාවක බලන්නවා ෆ්‍රී වෙලාවක ඒ ක්ලාස් එකේ වීඩියෝ එක බලන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාට ඕනි වෙලාවක ක්ලාස් එකෙන් අයින් වෙන්න පුළුවන්. විශේෂම වාසිය මොකද්ද? මගේ රෙකෝඩින් ඕන නැවත නැවත බලන්න පුළුවන්. ඉතින් එහෙම නැවත නැවත බලනවා කියන්නේ මාරම වටිනවා ඉංග්‍රීසි වලදී ඔයාට හැම වෙලේම ළඟ ළඟ අමතක වෙන හින්දා. මොකද අනිත් සබ්ජෙක්ට්ස් වගේම තමයි හැබැයි පොඩ්ඩක් ඔයාට නුහුරුයි. හේතුව තමයි ඔයා කලින් ඔයාට ගොඩක් ඉංග්‍රීසි බෑ. හැබැයි දැන් තමයි ඔයා අල්ලගෙන යන්නේ අර පිළිවෙලකට අල්ලගෙන යන්න ඕනේ. ඉතින් ওই ගැටලු ටික නිසා මම හිතනවා ඒක අති සාර්ථක වෙයි කියලා. ඉතින් පුංචි අඩු මුදලකට ඒ කියන්නේ රුපියල් 200ක් වගේ පුංචි අඩු මුදලකට මම මාසෙකට අදාළ ක්ලාස් එකේ වීඩියෝ එක ඔයාට නිකුත් කරන්න නියමිතයි. ඉතින් අදාළ විස්තර ඔයාට අපගේ දුරකථන ඇමතුම් හරහා ලබා ගන්න පුළුවන්. ඉතින් පුතේ අද ඉඳන් අපි මේ වැඩේට බහිමු. මම හිතනවා එක ඔයාගේ ඕ ලෙවල් විභාගයේ ඕ ලෙවල් සිහිනේ ඉංග්‍රීසි එකට ඒ එකට යන පහසුම මඟ ඒක වෙයි කියලා. හේතුව තමයි පුතේ ඔයාට හිතන්නකෝ දවසකට මගේ වීඩියෝ එක දවසින් ඉවර කරන්න පුළුවන් කියන්නේ ඔයාලට ඕනනම් ඊළඟ වීඩියෝ එකට යන්න පුළුවන්. ඒ කියන්නේ පුතේ ඔයාලට පුළුවන් මගේ මාසික ක්ලාසික වීඩියෝ එක දවසින් ඉවර කරන්න පුළුවන්. ඉතින් ඔයාලට ලොකු අවශ්‍යතාවයක් තියෙනවා නම් ඔයාලට ලොකු අවශ්‍යතාවයක් තියෙනවා නම් ඉංග්‍රීසි වලට ඒකක් ගන්න ඕනේ කියලා ඔයාට තියෙන්නේ මාසෙකට මගේ වීඩියෝ 10ක් 15ක් බලන්න. මොකද ළඟ ළඟ එක්සෑම් තියෙනවා. ඉතින් පිළිවෙලට ළඟ ළඟ ওই වීඩියෝස් ටික බැලුවොත් එහෙම පුතේ ඔයාට පහසුවෙන්ම ඒකට යන්න පුළුවන්. ඉතින් පිළිවෙලට මම පැහැදිලිව ඔයාට ඒක උගන්වනවා. ඔයාට මගෙන් ආයේ ප්‍රශ්නයක් අහන්න නැති වෙන්න. ඒ වගේම පුතේ ඔයාට මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් පොඩි නෝට් එකක් දාගන්න, නෝට් ඩවුන් කරගන්න. මොකද මැදදී ඒ කියන්නේ සෙමි ඔයාට වීඩියෝස් ඒ කියන්නේ මැදදී පුතේ ඔයාට වීඩියෝ 10ක් 15ක් විතර බලාගෙන යද්දී මැදදී මම සෙමිනාස් ටිකක් තියෙනවා. සමහර වෙලාවට වීඩියෝ 5ක් විතර වගේ යද්දී මම පොදුවේ සෙමිනාස් ටිකක් තියෙනවා. එතකොට ඔයාට ඒකට සම්බන්ධ වෙන්න පුළුවන් නොමිලේ. එතකොට ඔයාගේ තියෙන ගැටලු ටික ආයේ නැවත මට කියන්න පුළුවන්. ඉතින් මම දන්නවා ලංකාවේ පළවෙනි වතාවට මේ වගේ දෙයක් වෙන්නේ. ඉතින් ඔයත් ලංකාවේ පළවෙනි වතාවට මේ වගේ දෙයකට සම්බන්ධ වෙන්නේ. මේක ප්‍රායෝගිකව අපිට කරන්න පුළුවන් කියලා මම හිතනවා. හේතුව තමයි මේ ගැටලු ගොඩක් ඔයාලට තියෙන නිසා. ඉතින් අනිකුත් පන්තිත් මේ වගේම තියෙනවා නම් ඔයාලට මාර ලේසි වෙයි. මම දන්නේ ඒ ගුරුවරු එහෙම කරයිද කියලා. තියෙන වැඩ කටයුතු එක්ක මටත් අමාරුයි. මම මේ වැඩ රාජකාරි ගොඩක් తీරි තමයි මේක ඔයාලා වෙනුවෙන් කරන්නේ. ඉතින් පුතේ අපි ඉස්සරහට එහෙම කරගෙන යමු. බය වෙන්න දෙයක් නැහැ. අපි පළවෙනි පාඩමෙන් පටන් ගමු. සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස් වලින් සරල වර්තමාන කාලයෙන්. ඉතින් ඔයාට මං ගානේ මගේ පළවෙනි වීඩියෝ එක නොමිලේ ලබා දෙනවා. එතකොට ඔයාට හිතා ගන්න පුළුවන් ඉස්සරහට කොහොම වෙයිද, කොච්චර ඉක්මනට ඉගෙන ගන්න පුළුවන්ද. අපේ ඔයාගේ කැපැසිටි එක අනුව තමයි තීරණය වෙන්නේ පුතේ. ඔයාගේ කැපැසිටි එක අනුව තමයි තීරණය වෙන්නේ ඔයාට කොච්චර දුරකට යන්න පුළුවන් කියලා. තේරෙන්නේ නැති මම ආයෙ කියන්නේ, තේරෙන්නේ නැති වීඩියෝ නැවත 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 බලන්න. හොඳට තේරුම් ගන්න බලන්න. ඔයාගේ ගැටලු තියෙනවා නම් නෝට් ඩවුන් කරගන්න. අපි වීඩියෝස් 10ක් 5ක් විතර යද්දී වෙනම සිහින එකක් තියලා වෙනම සාකච්ඡා කරමු. ඔයාලට ලොකු ගැටලුවක් තියෙනවා නම් ඔයාට වෙනම ඩිරෙක්ට් මාව සම්බන්ධ වෙලා ඒ ගැටලු නිරාකරණය කරගන්න අවස්ථාවක් ලබා දෙනවා. ඉතින් පුතේ අපි එහෙනම් පළවෙනි පාඩමට යමු. මම සුබ පතනවා සියලුම දෙනාට.
මගේ වීඩියෝ බලන සියලුම දෙනාට සුබ පතනවා. ඔයාගේ ඉංග්‍රීසි සිහිනය සැබෑ වේවා, සාර්ථක වේවා කියලා. එහෙනම් පුතේ අපි පටන් ගමු. පළවෙනි පාඩමින් සරල වර්තමාන කාලයෙන් simple present tense වලින්.